ඊසේ හිටම සංවත්සරය වෙනුවෙන් 60ක් දක්වා සීමිත කරගන්න ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. ඇත්තම ගත්තොත් සමහර දේවල් වලට අනවශ්‍ය අතපෙවීමක් කරලා සම්පූර්ණයෙන් මේ තියෙන සාධාරණ වෙළඳාමට බාධාවක් කළේ නැද්ද පරිභෝග අධිකාරිය? ගැසට් ගහනවා, මිල පාලනයට අත ගහනවා, ගාලි වර වෙලා ඊට පස්සේ ශේෂ්ඨ බිඳ දානවා. මේක දිගටම දෙවිච්ච චෝදනාව. එහෙම කියන්න බෑ චතුර. ඇත්තම යම් කිසි දෙයක වෙළඳපළේ ගැටලුවක් ආවන් පස්සේ ඒ ගැටලුවේදී රජයේ යාන්ත්‍රණය තියෙන ඇත්තම පරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය සතුව. එතනදී පරිභෝග කටයුතු අධිකාරිය යම් කිසි මැදිහත් වීමක් කළ යුතුයි. අපි බලන්නේ හැම වෙලාවෙම මොන හරි සිද්ධියක් වුණාට පස්සේ ඒ සිද්ධියේදී රාජ්‍ය මැදිහත් වීම මොන හරි විදිහෙන් පරිභෝගකම අධිකාරිය සිදු කළාට පස්සේ තියෙන මේ ප්‍රතිඵලය තමයි අපි බලලා අපි කතා කරන්නේ. නමුත් ඇත්තටම මේ මැදිහත් වීම නොකළා නම් කොච්චර දුරට මේ ප්‍රතිඵලය වෙන්න තිබුණාද කියන එක සම්බන්ධව අපි කවුරුත් හිතන්නේ නැහැ මම දකින විදිහට. විතර ගැටලුව මම හිතන්නේ උදාහරණයක් විදිහට ඔබතුමා හිතේ තියාගෙන කතා කරන්න ඇත්තේ. ඒකෙදි ගත්තොත් රාජ්‍ය පරිභෝගකම අධිකාරිය විදිහට මේ අවස්ථාවේ මැදිහත් වීම කළේ නැත්නම් ඒක ගොඩාක් දුරට යන්න ඕනේ යන්න තිබුණා කියන එක ඒ නිෂ්පාදකයෝ පවා සමහර අවස්ථාවලදී මාධ්‍ය වලට ඇවිල්ලා කිව්වා. මොකද ඒගොල්ලෝ කිව්වා මේක මේ ගන්න යන්න පුළුවන් කියන එක. ඉතින් ඒ තත්ත්වෙ නොගින් එක ඇත්තටම පාලනයක් කරගන්න පාරිභෝග ක්‍රම අධිකාරිය මගින් ඒ උපරිම සිල්ලර මිලක් නියම කළා ඒ කටයුතු කිරීමේදී සිද්ධ වුණා. ඒ වගේම සමහර අවස්ථාවලදී ඔයගේ භාණ්ඩ වලට ඒ කියන බිත්තර විතරක් නෙමෙයි වෙනත් භාණ්ඩ වලටත් පාරිභෝග ක්‍රම අධිකාරිය මැදිහත් වීම සිද්ධ කරනවා උපරිම සිල්ලර මිලක් නියම කරනවා. ඒ උපරිම සිල්ලර මිල නියම කරන්නේ යම්කිසි తాවකාලික ප්‍රතික්‍රමයක් විදිහට. යම්කිසි භාණ්ඩයක් වෙළඳපළේ දිගින් දිගටම මිල වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ඒ මිල වැඩිවීමේදී ඒ අවශ්‍ය මැදිහත් වීම කරනවා. ඒත් එක්කලම වීදු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි తాවකාලිකව වෙළඳපළට යම් කිසි විදිහකින් ඒ භාණ්ඩය ලැබෙන්න සලස්වන එක. එහෙම නැත්නම් මේ මිල පාලනයෙන් විතරක් මේක පාලනය කරගෙන ඉන්න බෑ. වෙළඳපළට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ලැබෙන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදනය කරන භාණ්ඩයක් තියෙනවා නම් ඒ භාණ්ඩය අනිවාර්යයෙන්ම නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඔය කාරණා දෙක උන් නැත්නම් මේක සාර්ථක වෙන්නේ නැහැ. එතනදී ආපහු චෝදනාවක් වෙන්න පුළුවන් මේ මිල පාලනය නිසා යම් කිසි අනිසිදයක් වුණා කියලා. එතකොට ඕනෙම භාණ්ඩයක ඔය අනිකුත් කාරණා සිද්ධ වෙනකන් තමයි මේ මිල පාලනය අනිවාර්යයෙන්ම වෙන්නේ.